අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා දත් SLE සේවක අපේ කාර්මික YouTube channel එක වෙත. අද මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න හිතුනේ මගේ channel එක බලන යාළුවෙක් අහපු ප්‍රශ්නයක් පිළිබඳව. ඒ යාළුවා ඇහුවේ ස්විච් එකකට නියුට්‍රල් වයර් එක සම්බන්ධ කරොත් මොකක්ද ඇති වෙන ගැටලුව කියලා. ඉතින් මේක මම පැහැදිලිව ඔයාලට කියලා දෙන්නම්. අපි බලමු එයා අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා මුලින්. ඉතින් සාමාන්‍යයෙන් අපි ගෙදරක වයරින් කරනකොට උදාහරණයක් විදිහට ගත්තොත් බල්බ් එකක් සහ ස්විච් එකක් වයරින් කරනකොට අපි ප්‍රථමව කරන්නේ බෙදහැරීමේ පූර්වයේ ඉඳලා ප්‍රධාන නියුට්‍රල් වයර් එකක් අපි සම්බන්ධ කරනවා බල්බ් එකට. ඊට පස්සේ අපි MCB බේකර් එකකින් ප්‍රධාන සජීවී වයර් එකක් අරගෙන නැත්නම් ලයිව් වයර් එකක් අරගෙන අපි ප්‍රථම සම්බන්ධ කරනවා ස්විච් එකට. ඊට පස්සේ තමයි අපි ස්විච් එකේ රිටර්න් එක විදිහට අපි බල්බ් එක වෙත වයර් එකක් අරගෙන යන්නේ. මේක තමයි අපි බහුලව භාවිතා කරන වයරින් ක්‍රමය. ඉතින් මේක මගේ යාළුවා ඇහුවේ මේකේ හාත්පසින්ම වෙනස් ක්‍රමය. ඒ කියන්නේ ස්විච් එකට නියුට්‍රල් එක සම්බන්ධ කරලා බල්බ් එකට සජීවී වයර් එක සම්බන්ධ කරොත් මොකක්ද ඇතිවන දෝෂ කියලා. අපි හැම වයරින් කරන්න බැරිද කියලා. ඉතින් මේක මම රූප සටහනක් මගින් ඔයාලට විස්තර කරන්න වඩාත් පැහැදිලි වෙන විදිහට මේක තමයි ඔබ දන්න අපි කවුරුත් දන්න වයරින් කරන ක්‍රමය. MCB බේකර් එකකින් සජීවී වයර් එක නැත්තම් ලයිව් වයර් එක අරගෙන ඇවිල්ලා ස්විච් එකට සම්බන්ධ කරලා ස්විච් එකේ රිටර්න් වයර් එක විදිහට අපි සම්බන්ධ කරනවා බල්බ් එකට. බල්බ් එකට අපි නැවත සම්බන්ධ කරනවා ඩිරෙක්ට් නියුට්‍රල් එක. එතකොට තමයි පරිපථය සම්පූර්ණ වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපි බොහෝ දෙනා දන්න පරිපථ සැකස්ම සැකසීලා තියෙන්නේ. ඒ වගේම ඔබට බලා ගන්න පුළුවන් එම පරිපථයේම ස්විච් එක ඔෆ් කරලා තියෙන අවස්ථාව. ඉතින් මෙහිදී අපිට ස්විච් එක වෙත අනිවාර්යෙන් සප්ලයි එක පැමිණෙනවා. ස්විච් එක ඔෆ් කරාම බල්බ් එකේ රිටර්න් වයර් එකට සප්ලයි ගමන් කරන්නේ නැහැ. ඉතින් මෙම අවස්ථාවේ ස්විච් එක ඔෆ් කරලා අපිට පුළුවන් බල්බ් එක හෝ හෝල්ඩර් එක ආරක්ෂිතව මාරු කරගන්න. මොකද හෝල්ඩර් එකට ස්විච් එක ඔෆ් කරාම සප්ලයි එක පැමිණෙන්නේ නැති නිසා අපිට කිසියම් ගැටලුවක් නැතුව බල්බ් හෝල්ඩර් එක උනත් ආරක්ෂාකාරීව මාරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් අනිත් විදිය ගමු අපි. ඒ කියන්නේ නියුට්‍රල් එක ස්විච් එකට සම්බන්ධ කරොත් මොන වගේ ගැටලුවක්ද ඇති වෙන්නේ කියලා. දැන් මෙහිදී ඔබට බලා ගන්න පුළුවන් MCB බේකර් එකකින් ප්‍රධාන සජීවී වයර් එක නැත්නම් ලයිව් වයර් එක බල්බ් එකට සම්බන්ධ කරලා තිනවා. ප්‍රධාන නියුට්‍රල් එක නියුට්‍රල් බාර් එකෙන් අරගෙන ඇවිල්ලා ස්විච් එකට සම්බන්ධ කරලා ස්විච් එකේ රිටර්න් වයර් එක නැවත බල්බ් එකට සම්බන්ධ කිරීමක් සිදු කරලා තිනවා. මෙහෙම සම්බන්ධ කරාම මොකක්ද වෙන්නේ? ඉතින් ඔබට දැන් වඩාත් පැහැදිලි වෙන්න ඇති සජීවී වයර් එක නැත්නම් ලයිව් වයර් එක ඩිරෙක්ට් සම්බන්ධ වෙලා තියෙන බල්බ් හෝල්ඩර් එකට. අපි ස්විච් එක ඔෆ් කරාට ස්විච් එකෙන් කැඩෙන්නේ නියුට්‍රල් වයර් එක විතරයි. නියුට්‍රල් වයර් එක කැඩුණාට බල්බ් හෝල්ඩර් එකට කරන්ට් එක ඇවිල්ලා. මේ විදිහට වයරින් කරලා තිබ්බොත් මොකද වෙන්නේ? දැන් ඔබ මෙහිදී ස්විච් එක ඔෆ් කරාම මෙහිදී සම්බන්ධතාවය කැඩෙන්නේ නියුට්‍රල් වයර් එකේ විතරයි. ඒ වුණත් සජීවී වයර් එක නැත්තම් කරන්ට් එක තියෙන වයර් එක බල්බ් හෝල්ඩර් එකට නිතරම පැමිණලා තියෙන්නේ. ඉතින් ඔබ හදිස්සියේ හරි බල්බ් හෝල්ඩර් එක මාරු කරන්න යනවා නම් ඔබ ස්විච් එක ඔෆ් කරලා ඇතිද? ඉතින් ස්විච් එක ඔෆ් කරාම කැඩෙන්නේ නියුට්‍රල් වයර් එක විතරයි. ස්විච් එක ඔෆ් කරත් සජීවී වයර් එක නැත්තම් කරන්ට් එක තියෙන වයර් එක බල්බ් හෝල්ඩර් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබ නොදැනුවත්ව ඔබ ස්විච් එක ඔෆ් කරලා ඔබ බල්බ් හෝල්ඩර් එක ගලවන්න උත්සාහ කරොත් ඔබට සමහර විට කරන්ට් එක වදින්න පුළුවන්. මොකද කරන්ට් එක තියෙන වයර් එක බල්බ් හෝල්ඩර් එකට පැමිණලා තියෙන හින්දා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා තමයි අපි නියුට්‍රල් වයර් එක ස්විච් වලට ගන්නෙ නැත්තේ. ඒ වගේම තමයි අපිට පරිපථ දෝෂ අලුත් වැඩියක් කරන්න, ඒ වගේම දෝෂ හඳුනා ගන්න ඉතාමත්ම අපහසුයි ස්විච් වලට නියුට්‍රල් වයර් එක ලබා දුන්නාම. ඉතින් ඔබට මේ වගේ පරිපථයක් නිර්මාණය කරලා තියෙනවා නම් ඔබට කිසියම් අලුත් වැඩියක් කටයුත්තකදී අනිවාර්යයෙන් MCB එක ඔෆ් කරලා අදාළ උපකරණ මාරු කර ගැනීමේ හැකියාවකට යන්න වෙනවා. ඉතින් මෙන්න මේ ගැටලුව තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. මම සරලවම සඳහන් කරේ ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා හිතන විදිහට. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා වීඩියෝ එක පිළිබඳ අදහස් සහ නව යෝජනා හා චෝදනා තියෙනවා නම්, ඒ වගේම ඔබට අපැහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් පහතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. හවුස් වයරින් වීඩියෝස් ටික ඔක්කොම මගේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. ඒවා බලන්න කියලා ආරාධනාවක් කරනවා. ඒ වගේම මේ වගේ වීඩියෝස් නරඹන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. අපි ඉදිරි වීඩියෝ එකෙන් හම්බෙන තුරු ඔයාලට සුබ දවසක් සහ නිරෝගීමත් දවසක්.